අපිට ජාත්‍යන්තර වශයෙන් සතුටු විය හැකි ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් අපිට අරන් දුන්නේ ක්‍රිකට් ක්‍රීඩාව. ඒ නිසා අපේ තරුණ පරම්පරාවත් පොදු ජනතාවත් එක්ක ඉතාමත් සමීප සංස්කෘතිමය සබඳතාවයක් මේ සී ක්‍රීඩාව සමග තිබෙනවා. හැබැයි පහුගිය කාලේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වත් වී තිබෙන ඉරණම පිළිබඳව කවුරුත් සතුටු වෙන්නේ නැහැ. අපිට වසර ගණනාවකට පසුව ලෝක කුසලානයේ වෙනුවෙන් නේද ක්වොලිෆයිඩ් තරඟවලට යන සිද්ධ වුණා. කොහොමද තත්ත්වයක් නෙමෙයි. අපි ඉතාමත් පහළ තිබුණු රටවල් වලට පරාජයට පත් වුණා. සමහර තරඟවල නිසා ක්‍රීඩාව වැටලා තියෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳ බරපතල චෝදනා එනවා. මම කියන්නේ තරුණ ජවයේ තියෙන කණ්ඩායමක් ළමයි උන්ගේ ජීවිතය පිළිබඳ විශාල අත්දැකීම් නොතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලොන්ගේ යම් කොලුකමේ දේවල් සිදු විය හැකි. හැබැයි ඒවා පාලනය කරන්න ඕන කවුද? ඒ විනය, ඒ ආදර්ශයේ මෙහෙවීම පාලක මණ්ඩලෙ දෙන්න ඕන. හැබැයි පාලක මණ්ඩලෙ හැසිරීම මෙවැනි හැසිරීමක් නම් තමන්ගේ වගකීමට තමන්ගේ මූකුරා යාමට කිසිසේත්ම නොගැලපෙන හැසිරීමක් නම් පාලක මණ්ඩලෙ පෙන්වුම් කරන්නේ ඔවුන් විසින් හසුරුවන දරුවන්ට කුමක් වේද? ඒ නිසා මම හිතන්නේ අද ක්‍රිකට් ක්‍රීඩාවේ පත් වී තිබෙන ඉරණමට සැලකීට ප්‍රමාණින් වර්තමාන පාලක මණ්ඩලෙ වාක්‍යන්නවා. ඒකෙන් ගැලවෙන්න බෑ. ඉන්පසු එල්ල වී තිබෙන මූල්‍ය චෝදනා. මේ මූල්‍ය චෝදනා දිහා හොඳට බලන්න. මේ විගණන විමසුම ගත්ත මේක හරි පොඩි විගණන විමසුමක්. මේ තියෙන මොකද්ද? T20 කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරයේ පිළිබඳ විගණන නෙමෙයි. සමස්ත පාලක මණ්ඩලයේ විගණන නෙමෙයි. එතකොට සංචාරකයේ විගණනයේ මෙහෙමනම් සමස්ත පාලක මණ්ඩලයේ ක්‍රියාකාරීත්ව විගණනේ කොහොම වෙයි? ඒ විගණනෙන් පෙන්눔 කරන කරුණු මොනවද? සභාපතිවරයා මිලියන 11ක් වැය කරනවා. ලේකම්වරයා මිලියන 5.4ක් වැය කරනවා. උපසභාපතිවරයා මිලියන 4.5ක් වැය කරනවා. මොකද මේ? මේ වැය කිරීමේ ආකෘතිය දිහා බලන්න. මේ වැවිල්ල බහන්ඩ මිල දී ගැනීමකදී හරි ආරක් ඉදි කිරීමේදී හරි නෙමෙයි. නාස්තිකාර ක්‍රිකට් ආයතනයේ මුදල් තමන්ගේ පෞද්ගලික කැත මජර සුඛ විහරණය වෙනුවෙන් වැය කරලා තිබෙන. හෝටල් වියදම් මා දන්නේ කාන්තාවට වියදම් කරන්නද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒවා ඒ වගේම පෙන්නු කරන්න මොකක්ද මේ පාලක මණ්ඩලයට පුළුවන්ද ඉතාමත් විනය සහිත ක්‍රිකට් රණ්ඩායමක් පවත්වාගෙන යන්න පුළුවන්ද මෙතන මිලියන 60කට වඩා වැඩි ප්‍රමාණයක් වැය කරලා තිබෙනවා හැබැයි වැය කරපු ශේෂ්ත්‍ර බලන්න ඕන්ගේ ඔවුන් වැය කරලා තියෙන කුමකටද බැට් එකක් මිලදී ගන්නකොට හොරකමක් නෙවෙයි බෝලයක් මිලදී ගන්නකොට හොරකමක් නෙවෙයි මේ මුදල් තමයි කැත මජර ජීවිතේ පෝෂණය කර ගැනීම සඳහා අනතුරු ඕන්න ඇවිල්ලා කියන්නේ මොකක්ද අනතුරු ඕන්න කියලා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආණ්ඩුවටයි ආණ්ඩුවටද නේ මේක මේක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හරිද ඕන්න ජයන්ත ධර්මදාසටත් සම්මි සිල්ලටත් ජයන්ත් ඇන් සම්මි ක්‍රිකට් කියලා කඩයක් දාගන්න කියලා මේක ශ්‍රී ලංකන් ක්‍රිකට් ICC එක විසින් ක්‍රිකට් ආයතන ස්වාධීනත්වය දුන්නේයි ස්වාධීනත්වය දෙනකොට ඕන්න අපේක්ෂා කරා ආණ්ඩුව විසින් අනිසිකර කරන මැදිහත් වීම ක්‍රිකට් ක්‍රීඩාවට බාධා වෙයි කිව්වා. ඒකට විතරයි ස්වාධීනත්වය දුන්නේ. මේක ශ්‍රී ලංකා ක්‍රිකට්. අපිට ටූර්නමන්ට් ලැබෙන්නේ ලංකාවට. එහෙම නැත්නම් සම්මිගේ හරි ජයන්තගේ හරි ක්‍රිකට් වලට නෙමෙයි. මොකක් හරි ගජමිතුරන්ගේ සමාගම. මේ ශ්‍රී ලංකාවේ සමාගම. මේ පාර්ලිමේන්තුවේ සම්මත කළා පනතකින් ඔවුන්ට ස්වාධීනත්වය ලබා දීලා තියෙන ඉතරයි. හැබැයි ඔවුන් මාධ්‍ය හැසිර මාධ්‍ය සාකච්ඡාවකදී අඩුම තරමින් ඔවුන් කවුද කියලාවත් ඔවුන් දන්නේ නැහැ. ඉස උදුම්මා ගත්ත උද්දච්ච කිසි කෙනෙකුට ඇහුම්කන් දෙන්නේ නැති. මට මතකයි එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කවුන් ගැන කිව්වම ආ මේ මන්ත්‍රී කවුද මොකද්ද දන්නේ නැහැ. ඔබ හැසිරීම ඔබ දැක්කද? එහෙම උද්දච්ච කණ්ඩායමක් මේ කණ්ඩායම. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයට පත් වෙන්න පාලක මණ්ඩලයේ මේ උද්දච්ච විනාශකාරී හැසිරීම වග කියන්න ඕන. ICC එක මේ ස්වාධීනත්වය අපේක්ෂා කරේ මේව නොවෙන්නේ. හැබැයි ඒව වෙනවනම් ICC එකට ගිහලා කියන්න ඕන අපි. ගිහලා කියන්න ඕන ඔබතුමාලා අපේක්ෂා කරේ මේක මේ වගන්ති. හැබැයි මේක මේ ආකාරයෙන් සිදු වෙන්නේ. ඒකට හාත්පසින්ම වෙනස් දෙයක් සිදු වී තිබෙන්නේ. ඒ නිසා මේක නිසි පරිදි මෙහෙවීම සඳහා අවශ්‍ය වෙන නීති සම්පාදනය කිරීම සඳහා අපිට අවස්ථාව ගන්න ඕන. දකුණු අප්‍රිකාවේ මේ ප්‍රශ්නේ මාව මොකද කරේ? ව්‍යවස්ථාව වෙනස් කරා. වෙනස් කිරීම පිළිබඳව ඒ ක්‍රීඩා අමාත්‍යවරයා ICC එකට දැනුම් දුන්නා. එතන ඉතින් අපේ ක්‍රිකට් ක්‍රීඩාව කාලාන්තරය තිස්සේ ගැන් එකක් අතේ තියෙන්නේ. චන්දවලින් ස්වාධීන මිනිස්සු පත් වෙන්නේ නෑ. මේ ඔබ හිතනවාද මේ චන්දවලින් ස්වාධීනව ඉල්ලලා කාට හරි තරඟ වැදලා ඉන්න පුළුවන් කියලා? කාටවත් එන්න බෑ. ඒ නිසා තමයි අපේ රටේ ප්‍රධානම ක්‍රීඩකේ බවට පත් වෙලා මුරුල් දෙන කිව්වේ. මට ජනතාවගෙන් ඡන්ද ඉල්ලලා മന്ത്രിවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි මට කවදාවත් ක්‍රිකට් බෝඩ් එකට නැගින්න බෑ කොට ඡන්ද ඉල්ලලා. එයි මේ කල්ලි කීපයක් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් පොදුවේ ජනතාව විශ්වාස කරන ඡන්ද කියලා කියන්නේ එක් එක් ස්වාධීන පුද්ගලයන් තමන්ගේ හැකියාව තමන්ගේ ආදර්ශයන් තමන්ගේ වුවමනාව මත ක්ලබ් වලින් ඡන්ද දීලා බෝඩ් එකට එයි කියලා. එහෙම වෙන්නේ නෑ. මේක ගැන් එකක්. මාෆියා ගැන් එකක් මේක. කාලයක් තිස්සේ. අද කීයකින් දන්නේ නෙවෙයි. මාෆියා ගැන් එකක් ගැන්ස් කීපයක් තියෙනවා. දැන් කියන්නේ නේද තිලංගගේ කල්ලිය, ධර්මදාසේ කල්ලිය, සාම්මිගේ කල්ලිය, උපාලිගේ කල්ලිය. මේ ගැන් ටිකක් නේ තියෙන්නේ මේකත්. හෙට තමුනාසේ නිලවරණයක් තිබ්බත්. මේ දූෂිත මාෆියා ගැන් එකක තමයි මේක බලය ගන්න. එයි මේක අධික මුදල් සම්භාරයක් සැරිසරනවා. මන්ට ඕන පරිදි මේ මුදල් වියදම් කිරීමේ බලයක් ලබා දීලා තිබෙනවා. ඒක සතුටු කිරීම සඳහා ඇති තරම් තම මුදල් පොම්ප කරලා ලෑස්තිලා ඉන්නවා. ඒ නිසා මේ ගැන්සියම එක බේර ගන්න ඕන. දැන් තමුනාසේ මම ස්තුතිවන්ත වෙනවා. ශේෂ්ඨාධිකරණ හිතරු විනිසුරු චිත්‍රසිරි මෙතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුව පත් කළා කියලා. එතුමාගේ යෝජනාව තියෙන මොකද්ද? මේකේ කොහොමද අපි ස්වාධීන සමාජිකයන් මේක තුලට ගින්නේ? දැන් මේ කිසි කෙනෙක් ස්වාධීන නෑ. ඔවුන් එකට සාකච්ඡා කරලා, එකට කුමන්ත්‍රණ කරන, එකට හොරකම් කරන, එකට එකතු වෙලා තියෙන මාෆියා කණ්ඩායම. දැන් අපි හැමෝම හිතනවා මේ මාෆියා කණ්ඩායමට තවත් අපි ක්‍රිකට් ක්‍රීඩාව යටත් වෙන්න දෙනවද? මේ මාෆියා කණ්ඩායම බිඳිනවද? බිඳින ඡන්ද තියලා හරියන්නේ නෑ. හෙට ඡන්දයක් තියන්න. ඔය ගැන් එකකින් එකක් දෙකක් තමයි ආපෝ බලයට ඉන්නේ. එහෙනම් දැන් අනිවාර්ය ලෙස අපි ක්‍රිකට් ආයතනය සඳහා මේ ගැන්සිපත් වෙන එක වලක්වීම සඳහා නීති සම්පාදනය කරනවා. ඒ නිසා තමයි චිත්‍රසිරි විනිසුරුතුමා විසින් ඉදිරිපත් කරලා තිබෙන්නේ. කොහොමද අපි ස්වාධීන කණ්ඩායමක් මේ කරගන්නේ? මොකද ඡන්දෙන් තවදුරටත් පත් වෙන ස්වාධීන කණ්ඩායම නෙමෙයි. ඔබතුමා තර්ජනය කරනවා. ඔබතුමා පිළිගන්නේ නැති කිසි කෙනෙකුට අනුසත යටත් වෙන්නේ නැති. කල්ලියක් හදාගෙන ක්‍රිකට් ක්‍රීඩාවත් ලංකාවේ කීර්තියත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කීර්තියත් නැති කරන ආයතනයක් ගොඩනගලා තිබෙනවා. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන්න ඕනකම තිබෙනවා. මේ ගැන්සිය මේ කල්ලිය මේ ක්‍රිකට් ක්‍රීඩාව බලව ගන්න ඕනකම තිබෙනවා. අනිත් ඒවා තේම තමයි. හැබැයි ඒවතරම් උඩට එන්නේ නැත්තේ මේ තරම් මුදල් ප්‍රමාණයක් ඒ වගේ සැරිසරන්නේ නැති නිසා. නැත්නම් ඒවත් එහෙමයි. ඒ නිසා අපි නැවත කල්පනා කරන්න ඕන ස්වාධීන සභිකයින් මෙම ආයතන සඳහා පත් කිරීමේ ක්‍රමවේදය. අපි හිතමු බායක තියෙන. බායකෙන් එක්කෙනෙක් නොමිනේට් කරන්න පුළුවන්. තව අවශ්‍ය නම් අපි තියෙනවා චාටර් ගණකාධිකරුන්ගේ පිළිගත් ආයතන තිබෙන. ඒකෙන් කියන ගණකාධිකරුවෙක් නම් කරන්න. මෙවැනි අපි තෝරා ගන්න ලද නිල බොඩි වලින් සමාජිකයන් හිටිර ගේන්න ඕන මේකට ස්වාධීන වෙන්න. ඡන්දෙන් කරලා පස්සේ දුක දෙන්න. 1995න් පස්සේ දැන් අවුරුදු 25ක් 26ක් මේ කල්ලි අත මේ ක්‍රිකට් ආයතනෙ තිබෙන්නේ. දැන් මොන ඇමතිවරය ආවත් එක්ක ඇමතිවරය අල්ල ගන්නවා. එක්ක ඇමතිවරය ඇත්තට හැප්පෙනවා. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. ගොඩක් ඇමතිවරු යටත් වෙනවා. ටිකක් ඇමතිවරු හැප්පෙනවා. තමුනාසේ යටත් වෙන්නෙත් නැහැ හැප්පෙන්නෙත් නැහැ වතෝල වගේ. මං කියන්නේ. හරි ඔක තමයි තමුනාසේ. ඒ නිසා දැන් තීන්දුවක් ගන්න ඕන කපතිරා මේ ගැන්සියෙන් මේ ක්‍රිකට් ආයතනෙ මුදවා ගන්න. ඉස්සරම ක්‍රීඩා පරිසංසෝධන කරන්න.
දමෙතන යෝජනාවක් ආවා අර ආංශික කාර්ය සභාවල අදහස් ගන්න කියලා. තමුන්වහන්සේ 50 හදලා ඉදිරිපත් කරන්න ඊට පස්සේ අදහස් ගන්න. එහෙම නැතුව අදහස් අරන් 50 හදන්න යනවා කියන අධික නැමතුමා ඔක වෙන්නේ නැති වැඩක්. ඕනනම් කල් දාන්න පුළුවන් උතුමාට හැමදාම මම 50ක් හදමින් ඉන්නවා කියලා ඔය තනතුරු ඉවරනකම් කියන්න පුළුවන්. ඊළඟ ක්‍රිකට් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන්න. අපි අනුමත කරමු. හරිද? ICC එකට ලියන්න. මේ එහෙම ICC එක මේ අපි මරාගෙන කන්නේ දඩබල්ලෙක් නෙමෙයි. ඒගොල්ලෝ අපේක්ෂා කරන රටක ක්‍රිකට් ක්‍රීඩාව එහෙම ආයතන ස්වාධීනව පාලනය වීම සඳහා මම අපේක්ෂාව තිබේ. ඒ නිසා දැන් අපිට හදනවා චිත්‍රයක් ICC එක දඩබල්ලි. දකුණු අප්‍රිකාවේ දැනුත් තරම් තියෙනවා. හරිද? ක්‍රීඩා මාත්‍රේ ව්‍යවස්ථාව හදලා දැනුම් දුන්න අපි ව්‍යවස්ථාවක් හදුවා කියලා. 2015 ඉඳත් එතුමුනි අතුරුපාලක මණ්ඩලයේ සභාපති රැහැටපත් කරා. එතුමගේ වේලාවෙදී මට මතක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍රේ ICC එකට කතා කරා. සකස් කර අපිට අවස්ථාවක් දෙන්න කිව්වා. ඉත කරහන්නේ අපි. ඒ නිසා තවදුරටත් කල් අරින්න බෑ. වාර්තාවක් ඇවිල්ලා තිබෙනවා. ඒක ඉතාම සාධනීය යෝජනාවක් තිබෙනවා. තව තමුන්වහන්සේ අමාත්‍යවරයා හැටියට වාර්තාව මුළුමනින් පිළිගන්න අවශ්‍ය නැහැ. ඔබතුමාගේ කාර්ය මණ්ඩලියත් අදහස් අරගෙන මේ ක්‍රීඩා පනතත් මේ ක්‍රිකට් ව්‍යවස්ථාවත් වෙනස් කරන්න ඕන.